බහුතර ජනතාව දේශපාලනඥයින්ගෙන් පළමුව අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැනි දේශපාලන කරුණු නොව තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ BBC සිංහල සේවයේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. දැන් තියෙන අර්බුදයක අරන් ගත්තොත් එහෙම මම හිතන්නේ මේක ඇවිල්ලා සුප්‍රීම කෝට්ටේට ගිහිල්ලා නඩුවක් දාලා බේරගන්න. මේකට මිනිස්සුන් අදින්න එපා. අහිංසක මිනිස්සු අද ඉන්නවා ලංකාවේ 100%ක් විතර දවසේ පඩියට වැඩ කරන කට්ටිය. මොනාරි වුණ ගාම ඒගොල්ලන් කන්නේ නැහැ. මම උඹට කතාවක් කියන්නම්. ඔය මේ තමිල් මිනිස්ටර්ලා ඔය කතා කරනවා අයිතිය ඉස්සර වෙච්ච දේවල් ගැන. ඊට පස්සේ කියනවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඇත්තටම වෙච්ච දේක් මේක සති දෙකට ඉස්සර කිලිනුච්චි. අවුරුදු 9ක කෙල්ලෙක් සුයිසයිඩ් කරගත්තා. ඒතුව මොකද දන්නවද? නිල ඇඳුම් ප්‍රශ්නේ. ඉතින් කූපන් එක අරන් ඇඳුම ගත්තට පස්සේ 250ක් යනවා මේ මාන්න. ඒ සල්ලි නැහැ. බැලුවා බැලුවා මේ ළමයා සුයිසයිඩ් කරගත්තා. ඒක බලන්න එකෙක්වත් නැහැ. කවුරුත් දන්නේ නැහැ. මේ රටේ 70%ක් ජීවත් වෙන්නේ මේම. හරි අමාරුයි. ඒකින් නම් කියන්නේ මේ රටේ ඉස්ලාම් බලන්න ඕනේ මිනිසුන්ට වණී. ඔය ප්‍රජාතන්ත්‍රවාදී නීතිය. ඒව සෙකන්ඩරි තින්. කෝ මේසික් කැමතුණු වෙලා ඉස්කෝලට යනකොට ළමයින්ට ඉගෙනීමක් බුද්ධියක් දෙන එක ඒක ඉම්පෝර්ටන්ට්. ගොඩක් වෙලාවට උතුරේ දේශපාලඥයන් එහුවත උන් කියන්නේ උතුරට දේශපාලන විසඳුමක් ඕන. මොනවාද උතුරට කියලා මේ දේශපාලන විසඳුමක් වඩ දෙන්න පුළුවන් කියන්නේ මට. වැරදි දේවල් වුණා දෙපැත්තෙන්. පොලිටිකල් ගේම් එකේදී අයිති ප්‍රයෝජනේ අරන් තමයි මේ මිනිස්සුන්ට මේවා කරේ. ඒකෙන් මුළු රටම මේවා වුණා. දැන් මම කියන්නේ right ඒ මිනිස්සු මැරුණා. මේ පැත්තේ බෝම්බයක් දැම්මත් මිනිස්සු මැරුණානේ. කැක්කුම තියෙනවානේ මේ අම්මලා තාත්තලාට දෙපැත්තටම වුණා. ඉතින් 2009න් පස්සේ දැන් ඒගොල්ලන් ඉල්ලනවා නම් අපේ ප්‍රජාය තිය නැහැ, මේක නැහැ, අරක නැහැ කියලා. ඉතින් ඇත්ත කියන්නේ සාමාන්‍ය වෙන්න එපා අපිත් 180ක් ඉන්නේ සිංහල බුද්දිස් කට්ටිය. ඒගොල්ලන්ට අයිති මේ රට. කොච්චර නැහැ කිව්වත් අපි සුළු ජාතිකයෝ. දැන් මං යන්නේ සිංහල මුස්ලිම් බර්ගර් කියලා බල්ලද මට සපෝට් කරේ. දැන් මේගොල්ලන් කරන්නේ බොරුවට මෙතන ඇවිල්ලා අපි මේ පෙනී සිටිනවා, මේ පෙනීසුන ඇත්තටම සාමාන්‍ය මිනිහා ගැන බල්ලා නැහැ. නම් කියන්න කැමති නැහැ. ඔයගොල්ලන්ම හිතාගන්න කවුද කියලා මේ රටේ ජනාධිපති ඇටියට දෙන්නේ ඉවර වෙච්ච කට්ටිය. ඒ දෙන්න විතරයි දුප්පත් මිනිස්සු ගැන බැලුවේ. අපි ප්‍රයිම මිනිස්ටර්ව මුදල් අමතිව ඒගොල්ලන් පාර්ලිමේන්තු එකට යවන්නේ ඇයි? අපිට යාපතක් කරයි කියලා. එතකොට ඒගොල්ලන්ට කියන්න බෑ අපි මේ ණය ගත්තේ ඉඳා, අපි මේ ණය ගත්තේ ඉඳා. ඉතින් ඔය කියන්න බෑ මේ ඇවිල්ලා බඩු මිල වැඩි යද්දි මේවෙද්දි මේක කරන්න බෑ මේක කරන්න බෑ කියලා. දුන්නේ වැඩක් කරන්න. ඒක බෑ කියනවා දාලා යන්න ඕනේ. නිදාසට කරුණ හොයන්න බෑ. යුද්ධ ගැන කතා කරා. දැන් යුද්ධෙන් වෙච්ච සමහර දේවල් උත් වෙනවා. දැන් අතුරුදහන් වෙච්චාගේ සිංහල දෙමළ ඒ තාමත් ඒ අමෝපියෝ හො වෙනවා. ඒතකොට මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න ඕනේද මුරලී? කොහොමද විසඳුමක් දෙන්නේ? ඊවට මේගොල්ලන් ගාවත් උත්තර නැතුව ඇති. Past is gone. ඒකම විසඳුමක් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ජීවන උපක්‍රමයක් කරනලා ඒ පවුල් වලට වන්දි ගෙවන්න ඕනේ. ඒ පැත්තට විතරක් නෙමෙයි ආමි කට්ටියටත්. ගොඩක් දෙනා විවේචන කරන දේශපාලකයන්. ඕන් මේ දේවල් කරන්නේ නැහැ කියලා. නමුත් ඒ විදිහට හොඳ අය දේශපාලනට එන්නෙත් නැහැ. එහෙම කියන්න බෑනේ. හොඳ නරක කොහොමද සමාරක්ව කියනවා බුරුත් වෙන්න පුළුවන්. මෙයා ලක්ෂ 50ක් ගත්තා, මෙයා කමිෂන් ගැව්වා. ඒක ප්‍රූ කරන්න ඕනේ. මම කියන්නේ මේකයි. ඔක්කොම පැත්තකට දාන්න. දාලා ඔයා හිතන්න සාමාන්‍යයෙන් ඔයා තාත්තා. නමයා බඩගින්නේ නේදී කණ්ඩ දෙන්න බෑ කියන්නේ ඔයාට කොච්චර විදනක්ද? මම කියන්නේ පොලිටිෂියන්ලා ඒ தත්ති බලන්න. ඉස්සලා ඒක නිමන්න. බැරි නම් දාලා යන්න ඕනේ.